හොඳයි අද අපි බලමු අපි කලින් දවසේගත් සතර රූපයන්දා අලීග රූපයක් අද අපි බලමු ඒ වගේම තවත් සතර රූපයක් අඳින්නේ කොහොමද කියලා අපිට නිතර තව අඳින්න වෙන සතෙක් තමයි මුවාගේ මුවා කියන්නේ අපිට දිය බීමට මුව රංචුවක් වනාන්තරයක එහෙම වගේ මාතෘකා අඳිනකොට අපිට මුවන්ව අඳින්න වෙනවා මුවන්ගේ විවිධ ඉරියව් හැඩතල අපිට දකින්න හම්බ වෙනවා අද අපි ලේසියෙන්ම පහසුවෙන්ම අඳින්න පුළුවන් මුවෙක්ව ඇඳලා බලමු මම අර කලින් අලියා අඳින්න කිව්වා වගේම අපි මේකෙදි මුවාගේ බඩ ප්‍රදේශය ඇඳලා ඉමු ඒකට අපි අඳිනවා මෙහෙම රවුමක් ඊට පස්සේ අපි මේක තුලින් ඉතුරු හැඩතල ටික ගොඩනගා ගමු. බෙල්ල ඒ වගේම පිටුපස. පිටුපස අඳින්න. මෙන්න මේ වගේ මූලික සැලැස්මක් ඇඳගෙන අපි මුලින්ම දැන් මේ තුලින් අපි රූපේ ගොඩනගමු මුවගේ හිස්සට අපිට මේ මෙහෙම ත්‍රිකෝණාකාර හැඩයක් ගන්න පුළුවන් ත්‍රිකෝණ අපි මුලින්ම හැඩය ඇඳගෙන රවුමක් ඇඳලා මෙන්න මේ වගේ හැඩයක් ඒ වගේම මුවගේ කන් දෙක උඩට එසවෙච්ච බවක් තියෙන්නේ සියුම් සද්ද වලට අහුම් කන් දෙන විදිහක් නැති වෙන ඒක නිසා ඔය වගේ ඊට පස්සේ අපි මේකේ කලින් අපි ඇඳ රූප වල වගේම මේ අර අපි මුලින් ඇඳගත්ත ඉරි ටික පොඩක් මකලා අඩු කරගමු දැන් අඳුරු කරගන්න පුළුවන් අඳුරු කරනකොට පැන්සල පැත්තට හරවලා අඳුරු කරන්න. එතකොට හොඳට අඳුරු කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පැන්සලෙන් හොඳට ෂේඩින් ගන්න පුළුවන්.
හොඳයි මේ ආකාරයට අපිට මුවෙක්ව ඇඳ ගන්න පුළුවන් මේකත් මුවාගේ තියෙන එක ඉරියව්වක් විතරයි අපිට තව මුවාගේ විවිධ ඉරියව් දකින්න හම් වෙනවා අපි තව වීඩියෝ එකකින් තව මුවන්ගේ විවිධ ඉරියව් ඇඳලා බලමු